ජාතික පුනරුදයක් ගොවිජන බලයක් මාලිමාවේ බුල්නෑව ගොවිජන රැලිය ඊයේ පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. මල්ලතු පන්සලට ගියපු වෙලාවේ අනුනායක හම්දුරු මට කිව්වා 1970 අග වගේ ඉන්දියාවට කුඩයක් අරන් ගියොත් කුඩේ ගණ්ඩ කට්ටිය පොර කනවා. කුඩ දැකලා නැහැ. එහෙම ඉන්දියාවක් මේ වැඩි කාලයක් නෙවෙයි 70-80 කාලෙ. දැන් මොකද වෙලා තියෙන ඉන්දියාව? හඳට යන ඉන්දියාව. මේ කලාපයට අවශ්‍ය වෙන ත්‍රිවිල් රථය, කාර් එක, මෝටර් සයිකලේ, වෑන්, මේකත් ලොරිය, බස් එක ඔක්කොම හදන ඉන්දියාව. අපිට මොකද වෙන්නේ? අපේ පාලකයන්ට සලස්මක් තිබුණේ නැහැ. ඉතින් මේ මුළු දේශපාලනේ පෞල් කීපයක් අතේ තියෙන්නේ. ඒගොල්ල නීති සම්පාදනය කරන්නේ ඒගොල්ලන්ට ඕන විදියට. ඒගොල්ල වැඩ කටයුතු කරන්නේ ඒගොල්ලන්ට ඕන විදියට. කේලේ රඹුක්වැල්ලගේ ලයිට් බිල 121,000යි. ගෙවන්නේ ආණ්ඩුවේ වැසිකිළියත් ඒසි කරලා. ඒ වැඩේ කරන්නේ සීතලේ ගෙහිගේ. ඒගොල්ලන්ගේ ආණ්ඩු ප්‍රසන්න රණතුංග පග අරගෙන නඩුවක හයිකෝට් නඩුවේ වැරදි කරුවලා. හැබැයි පාර්ලිමේන්තු ඇමති ඒගොල්ලන්ගේ ආණ්ඩු රත්නපුර දිස්ත්‍රික්කේ ඇමති කෙනෙක්. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මිනිහෙක් ඝාතනය කරලා ජීවිතාන්තය දක්වා හිරියට ගියා. එළියට ආවා. එයා තාමත් ඇමති. ඒගොල්ලගේ ආණ්ඩු එයාපෝට් එකෙන් එළියට ආවා. රත්තරන් බිස්කට් අරගෙන අලි සබ්රි රහින්. පවුද පාර්ලිමේන්තුවට ඇවිල්ලා නීති හදන්න අත උස්සනවා. ඒගොල්ලගේ ආණ්ඩු මම කවදාවත් ජනතාවගේ ආණ්ඩු නෙවෙයි. අපි එක වතාවක් හදමු ජනතාවගේ ආණ්ඩුවක්. ඒ තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. අපි නීති හදන්නේ පොදු ජනතාව වෙනුවෙන්. සල්ලි වේදම් කරන්නේ පොදු ජනතාව වෙනුවෙන්. දැන් නඩු කාරතුමයි කතානායකතුමයි කතා කරලා නඩු විසඳන ක්‍රමයක් තියෙනවා ලංකාවේ. දැන් කාට හරි දඬුවමක් දෙනවා අධිකරණේ. එයා කියනවා මම හිරේට යන්නේ නැහැ. එතකොට කියනවා එහෙනම් නඩු කාරතුමත් එක්ක පොඩ්ඩක් කතා කරලා බේරගන්න බැරිද? එහෙම මේ රණින් එහෙම නඩු විසඳන්න අපි ස්තුතිවන්ත වෙනවා. තාමත් ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකතුමත් එක්ක සාකච්ඡාවක් කරලා නැහැ. ඉදිරියේදී ඒ සාකච්ඡාව නොකරයි කියලා අපි හිතනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.